පෙරුවන් සරණයි පින්පත් ඔබ හැම දෙනාට බෞද්ධ රූපවාහිනිය ඔබට සම්නිවේදනය කරන සදහා මුතුවැල දේශනා මාලාවේ අද දිනට නියමිත දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ නිකවරටිය රස්නායකපුර නෙළුම්කල පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරමින් ඔබට සම්නිවේදනය කරන මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනම පළඹුවෙන් සාදු නාදනම්පා নমස්කාර පූර්කව පිළිගනිමු සාදු 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 දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වේ ලබා දෙමින් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි යෙහෙළිනි උදේශිකා සහ ගිහන් ධනුෂ්ක යන පින්පත් දෙපළ ප්‍රදාන පවුලේ පින්පත් පිරිස ගෞරවනීය පින්පත් ස්වාමීන් වහන්සේට අපි හැම දෙනාම নমස්කාර පූර්කව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන
දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සසරින් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ විමානවත් පාළි මාංජේෂ්ඨක වර්ගයේ සඳහන් වන එක විමාන කතාවක් මේ විමාන කතාවෙන් අපිට පැහැදිලි කරන කරුණු කීපයක් තියෙනවා එකක් තමයි බද්ද වෛරය කොයිතරම් බිහිසුණුද යන බව පින්කමක් කරලා නමුත් මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් කළා විපාක දෙන බව සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය හඳුනගෙන නිවැරදි ප්‍රාර්ථනාවක් කරන සසර මග සුවපත් කරගන්නවා මිස වැරදි ප්‍රාර්ථනාවල් වලින් සංසාරේ අතරමං නොවෙන්න මෙවන් තැන් වලින් අපි කරුණු ඉගෙන ගන්න ඕනේ මේ ආදී කරුණු කීපයක් මේ විමාන කතාවෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ විමාන කතාව හඳුන්වලා තියෙන්නේ රජ්ජුමාලා විමාන වස්තුව කියලා අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ දඹදිව තිබුණා ගයා කියලා ගමක් මේ ගමේ හිටියා තරමක් අප්‍රසිද්ධ බ්‍රාහ්මණ පවුලක්. ඒ පවුලේ හිටියා දුවනි කෙනෙක්. තරුණ වයසට ආවට පස්සේ මේ දුව ඒ ගමේම තවත් බ්‍රාහ්මණ ගෙදරක තරුණ පුතෙකුට විවාහ කරලා දුන්නා. ඒ විවාහ වෙලා ගියපු බමුණු ගෙදර අයත් හොඳට යමක්කම තිබුණාය දුකක් නැතු අඩුපාඩුවක් නැතු ආහාර පාන ආදිය සපයගෙන ජීවත් වෙන්න පුළුවන් ඒ නිසා අය බොහොම සතුටින් තමයි ඒ ගෙදර හිටියේ හැබැයි බමුණු ගෙදර 16කට හිටියා ඒත් පොඩි දුවක් ඒ වයිසින් බොහොම ලාබාලයි. නමුත් මේ බමුණු ගෙදරට අලුතෙන් විවාහ වෙලා ආපු තරුණිය අර දැරිය දැක්ක ගමම්ම කෝපාවිෂ්ට වෙනවා. පුදුම අමනාපයක් තමයි ඇය සම්බන්ධයෙන් මගේ හිතේ ඇති වෙන්නේ. එර හැරියට දොස් කියනවා. ගහන්න හදනවා. බය කරනවා. මේවාගේ තාඩන පීඩන ගොඩක් මෙහෙම කල් ගෙවෙනකොට අර කුඩා දැරිය වැඩිවියට පත් වෙලා තරුණියක් බවට පත් වෙනවා 12 15 16 වයසට එනකොට අර බමුණු ගෙදර ලේලි මෙත් භද්‍ර යෞවන වයසේ පහුවෙන මේ තරුණ දියණියට අතින් පයින් හරියට පහර දෙනවා වැලමිටෙන් අනිනවා ධන හිසෙන් ගහනවා
ඇගේ තිබුණ දිග කෙස් කළඹක්. ඇයට පහර දෙන වෙලාවට බොහෝ වෙලාවට මේ කෙස් කළඹින් තමයි අල්ලගන්න. එහෙම අල්ලගෙන ඇද ඇද බිම දාගෙන දන හිසෙන් වැලමිටෙන් පහර දෙනවා. මේ ලාබාල තරුණියට මේ වද හිංසා විඳලා විඳලා ඇති වෙලා හිටියේ. ජීවිතෙත් එපා වෙන තරමට ඇය කලකිරිලා හිටියේ. එක දවසක් ඇය කල්පනා කළා, මේ දුක හැමදාම මට විඳින්න බෑ. ජීවිතේ නැති කරගන්නද කියලා. එහෙම හිතන වාර මීට කලිනුත් නැතුවම නෙවෙයි. නමුත් පින්නතුනි, මේ දෙන්න අතර මේ තරම් වෛරයක් මොන හේතුවක් නිසාද? අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවත් දේශනා කරලා තියෙනවා. අපේ බුද්ධාන්තරයට කලින් බුද්ධාන්තරී කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ, අද මේ ගෙදර ඉන්න මේ ලාබාල තරුණිය දාසී දියණිය එදා ඉසුරුමත් පවුලක ධන සම්පත් ඇතුව හැදිච්ච වැඩිච්ච කෙනෙක්. අද මේ බමුණු ගෙදර ලේලිය, අද ඉසුරුමත් පවුල ඉපදිලා ඉන්න ඇය එදා ඒ ගෙදර දාසිය. බලන්න සංසාරි හැටි. කලකදි රජ වෙනවා, කලකදි දුගියෙක් වෙනවා, කලක උසස් කුලයක ඉපදිලා ඉන්නවා, කලක නීච කුලයක උපදිනවා, කලක බොහෝම සැප සම්පත් විඳිනවා, තව කලක ඉතා දුක්ඛිත ජීවිත ගත කරනවා, කලක මනුස්ස ලෝකේ ඉන්නවා, තව කලක දිව්‍ය ලෝකේ ඉන්නවා, තවත් කලක සතර අපායේ ඉන්නවා, එයින් මිදලා තිරිසන් ලෝකේ ඉන්නවා, තවත් කාලෙක ප්‍රේත අපායේ ඉන්නවා, අසුර ලෝකෙ දුක් විඳිනවා. මේ තමයි සංසාරේ හැටි. එවන් භයානක සසරක මේ ජීවිතෙන් පස්සේ අපි කොතනද කියන කාරණාව හරියට මොන දන්න නිසා අපි භාග්‍යතුන් වහන්සේ අපිට මඟ කියලා දුන්නා. සුගතියෙන් සුගතියට යන්න නම් මෙන් මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ දෙව්ලොවට නගින දිව්‍ය සෝපානයක් වගේ සදාකාලික සුවය හොයාගෙන යන්න තියෙන හැබෑම මාවත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. හැම කෙනෙක්ම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. සසර භයානකයි. මේ මාර්ගයේ ගමන් කරන ඔබට ආරක්ෂාවක් තියෙනවා. ලටුකි කෝපම සූත්‍ර දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුදුම කරුණක් පැහැදිලි කළානේ. මේ සූත්‍ර දේශනාවේ සඳහන් කළේ, පියාගේ ගොදුරු භූමියේ හැසිරෙන හැම කෙනෙක්ම ආරක්ෂා සහිතයි කියලා. ඒ ගොදුරු භූමියෙන් ඉවතට පියඹුවොත් ඒ ආරක්ෂාව අපිට හරියටම තහවුරු කරගන්න බැරුව යනවා. ඉතින් ඒක වෙනම කාරණාවක්. නමුත් පින්නතුනි, මේ සංසාරේ හැටි, මේක අපි මේ ජීවිතේ තේරුම් ගත්තේ නැත්තම් කොයි කාලේ තේරුම් ගන්න වෙයිද? මේක අද තේරුම් නොගත්ත නිසා සතර අපායක වැටුණු අය කවදා නිදහස් වෙලා ඇවිල්ලා මේ ගැන හිතන්නද? සමහර තැනක නම් සඳහන් කරනවා, සතර අපායේ ඉන්න අය හිතනවලු, මෙයින් මිදිලා මනුස්ස ලෝකෙක යන්න ලැබුණොත්
පස්පව් දස අකුසල් පිළිබඳව කරන්න තිය හිතන්නේවත් නැහැ කියලා. කුසල් හැර වෙන මුකුත් කරන්නේ නැහැ කියලා. ඉන්නතුනි මේ ඉන්න පිරිසෙන් වැඩි පිරිසක් ඔබත් මමත් ඇතුළුව කලක් එහෙම හිතපු අය. නමුත් කෝවාද? එදා විඳපු දුක, එදා හිතුන හැටි අද මතක නැති හින්දා. අපි මෙහාට ආවි මොකටද? මේ ලෝකෙට ආවි මොකටද? ආගේ කාරණාව හරියටම හිතල බලන්න ඕනේ. ඇවිල්ල තියෙන්නේ නම් මේ දැන් අපි කරගෙන යන දේවල් මුකවත් කරන්න නෙමෙයි, අපි ආවේ වෙන වැඩකට. හැබැයි දැන් ඒක නෙමෙයි කරන්නේ, වෙන වෙන දේවල්. අපි ආවේ වහ වහ කුසල් රැස් කරලා, සතර අපායෙන් මිදිලා, සුගතියෙන් සුගතියට ගිහිල්ලා, සංසාරයෙන් එතර යන්න පාර හදාගන්න. හැබැයි දැන් වැඩිපුර හදන්නෙම පාර නිරේ පැත්තට. ආපු දිහාට යන්නයි ලැහැත්ති. ඒක සාමාන්‍ය සිරිත. වීරිය වඩන්න. මේ දෙන්නගේ ප්‍රාර්ථනා. එදා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ දාසියක් වෙලා තමන් ඉපදිලා, අද දාසියකින් එදා හොඳටම දුක් විඳා. ඒ දුක් විඳ විඳ විවේකයක් අතරක් ලැබෙන හැම මොහොතකම කිනම් කිනම් හෝ පින්කම් කර කර මේ දාසිය කළ ප්‍රාර්ථනාව තමයි මේ රැස් කරන කුසල බලයෙන් මම නැවත දවසක මේ මනුෂ්‍ය ආත්ම භාවය උසස් කුලයක ඉපදෙන්න ඕනේ. මට අද මේ තරම් වද දෙන මගේ ස්වාමි දියණිය එදාට මං ඉන්න තැන දාසියක් වෙන්න ඕනේ. ආන් එදාට මට මේ දෙන වදවල හැටියට මම මේ දාසියට ජීවිතේ එපා වෙනකන් වද දෙනවා කියලා. බලාපොරොත්තු නැති විදිහේ කරදර වලට භාජනය කරනවා කියලා. දිගින් දිගටම පිළිගන්නවා කියලා. ආන් එහෙම ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව තමයි මේ මුදුන්පත් වෙලා තියෙන්නේ. එදා දාසිය අද ඉසුරුමත් කුලයක දුවක් වෙලා, එදා ඉසුරුමත් කුලයක හිටපු ඒ දියණිය අද දාසියක් වෙලා, සසර සැරිසරාගෙන සැරිසරාගෙන යන ගමන් මගේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දෙන්න නැවත මුණ ගැහිලා. ඒකයි මේ පලිගැනීම. ලාබාල අවධියේ ඉඳලා දැක්ක ගමන් මේ තරම් කේන්තියක් එන්නේ ඒ නිසා. එතකොට අපිට තව කරුණක් කියනවා. පින්කමක් කරලා කරන ප්‍රාර්ථනාව සම්මා දිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද විපාක දෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් පින් කරලත් මේ වාගේ දුෂ්ට ආත්මවල උපදීද කියලා. පිනතිනේක පිනේ වරද නෙමෙයි, ඒක අපේ වරද. මුදල් වලින් මොනවද කරන්න බැරි? මුදල් වලින් සංසාරයෙන් එතර යන්න මහ පින් කරන්න පුළුවන්. මුදල් නිසා සතර අපායට යන්න පාර හදන්නත් පුළුවන්. ওই දෙකම මුදල් වලින් කරේ. ඒ වගේ තමයි පිනත්. සම්මා දිට්ඨිකව ප්‍රාර්ථනා කළොත් යහපතක්, මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා කළොත් අයහපතක්. ඔබට මතක ඇති චද්දන්ත ජාතකයේ චද්දන්ත හස්තිරාජයාගේ දෙවනි බිරිඳ හස්තිරාජයාත් එක්ක අවනාප වෙලා පසේ බුදුරජාණන් වහන්සේලාට පළතුරු දන් දීලා ඇය කරපු ප්‍රාර්ථනාව තමයි මේ ජීවිතෙන් චුත වෙලා
මදුරට රජ්ජුරුවන්ගේ දුව වෙලා ඉපදිලා රාජකුමාරිකාව තව රජෙක් එක්ක විවාහ වෙලා ඒ රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජු පොළඹවාගෙන මේ ඇත් රජු මරණ වැඩපිළිවෙලකට යන්න ඕනේ කියලා. ඉතින් ඇය පැතු විදිහටම මදුරට රජ්ජුරුවන්ගේ දුව වෙලා ඉපදිලා විවාහ වෙලා ඒ රජ්ජුරුව ලව්වා වැදි පුත්‍රය කියවලා චද්දන්ත හස්ති රාජයා මැරෙව්වා. බද්ද වෛරේ සංසාරි කොයි තරන්නම් භයානකද. එහෙමනම් පින්නතුනි මේ තියෙන්නේ ඒ බද්ද වෛරේම තමා. ඒ වෛරේ පිරිමහ ගන්ඩ ඇය යොදාගත්ත මාධ්‍ය සම්පූර්ණ කරගන්න ඇය පින් කරලයි ප්‍රාර්ථනා කළේ. බද්ද වෛරේ හරි භයානකයි. හාලි යක්ෂණියගේ කතාව හිතල බලන්න. අපේ ශාසනෙත් කීප දෙනෙක් හිටියා එළ දෙනක් කැනලා මැරිච්චේ. රහතන් වහන්සේ නමක් හිටියා එළ දෙනක් කැනලා පිරිනිවන් පෑවා. දරුචීරිය මහරහතන් වහන්සේ. අනාගාමින් වහන්සේ නමක් හිටියා පුක්කුසාති මහරජුරු. මේ ආදි වශයෙන් කවුද මේ එළ දෙන වෙලා ඉන්නේ? මේ හතර දෙනාගෙන් සසර කරදර වෙච්ච තැනැත්තියක් යක්ෂණියක්. එදා මරණ වෙලාවේ ඇය කරපු ප්‍රාර්ථනාව තමයි උපඋපන් ජාතියේ මරණව කියලා. යක්ෂණිය එළ දෙනෙකුගේ වෙස් අරගෙන ඇවිල්ලා පහර දෙනවා. නමුත් භයානක අන්තිම ආත්මෙට එනකොට තමන් විසින් මරණයට පත් කරන්නේ මහරහතන් වහන්සේනම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අර්හත්වය ලබාගත්ත රහතන් වහන්සේ දරුචීරිය මහරහතන් වහන්සේ අනාගාමින් වහන්සේ නම සෝවාන් වහන්සේ නම ඝාතනය කරලා මේ කතා කරන මොහොතේ අවීචී දුක් විඳිනවා. නමුත් රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගාමින් වහන්සේ බඹලොව ඉපදුනා. සෝවාන් වහන්සේ දෙව්ලොව ගියා විතරක් නෙමෙයි පෘථග්ජන එක්කෙනයි තඹදාටික චෝරය ඔහුත් දෙව්ලොව ගියා. සැරියුත් මහරහතන් වහන්සේට දන් දීලා. ඇය නිරේට ගියා. මොවුන් සුගතියට ගියා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. බද්ද වෛරයේ මොනතරම් සසර අපි අතරමං කරනවද? පින්නතුනි ඔබ හිතල බලන්නකු. ඔබ අතින් මෙහෙම දේවල් වෙලා නැද්ද කියලා. මෙතරම් භයානකයි. අපටම වල කැපෙනවා. අපේ ජීවිත කාලේ අපි අතින් මෙහෙම ප්‍රකාශ වෙලා තියෙන පුළුවන්. ඈතට අතීතයට හිතන්න ඕනේ. කේන්ති පලි ගැනීම වැඩි හින්දා අපිත් කියලා ඇති. කවද හරි පලි ගන්නවා කියලා. ඉතින් කවද හරි පලි ගන්නවා කියලා කියහම මේ ජීවිතෙන් බැරි වුණොත් ඊළඟ ආත්මෙක හරි පලි ගන්නවා. ඔය පැරණි ගැමියෝ කියන්නේ සමහර අය වැලි හුලඟ යවනවා. සමහර අය දේවාල වල ගිහිල්ලා ගම්මිරිස් සම්බරනවා. නොයෙක් ආකාරي දේශ සිතින් යුක්තව සාප කර කර ඒ වැඩ කර කවද හරි විපාක දෙන්න පුළුවන්. ඒකට තියෙන ඉඩ කඩ ඉතාම වැඩි. ගෙවල් දොරවල් වල ওই නැන්දම්මලා ලේලිලා අතර තියෙන ගැටුම් අතර මේ වාගේ දේවල් ඕන තරම් කියවෙනවා. සමහර අය කියන්නේ නායක පොළඟෙක් වෙලා හරි ඇවිල්ලා කනවා කියලා. පින්නතේ ඒ බද්ද වෛරයේ තරම් භයානකයි. මේ ඒවට උදාහරණ තියෙනවා. ඉතින් එදා දාසිය අද බ්‍රාහ්මණ පවුල ඉපදිලා එදා ස්වාමිදීනීගෙන් මේ පලි ගන්නවා. ඉතින් කෙස් වැටියෙන් ඇද ඇද ගහන්නේ. ඒ හින්දා බේරෙන්නම බැරි හින්දා දවසක් කල්පනා කළා කෙස් ටික කපනවා කියලා. කාන්තාවක් වරලසට කොච්චර කැමතිද? නිරෝගීව දිගට වවාගන්න කොච්චර මහන්සි වෙනවද? ඇයත්
ඇගේ දිග කෙස් කලඹට හරි කැමති. නමුත් අද මේ කෙස් කලඹ තමන්ට වද දෙන්න හේතුවක් වෙලා. ඒ කරණවැමි කෙස් කපන තැනට ගිහිල්ලා කෙස් වැරිය කපා ගත්තා. කපාගෙන ගෙදර එනකොට අර ස්වාමි දුව අහනවා. උඹ හිතුවද කෙස් කැපුවා කියලා උඹ නිර්දෝෂයි කියලා. ඇය ලණුවක් ගෙනල්ලා ඔළුවට හිර කරලා ලණුව බඳිනවා. එතන ඉඳලා ඒ ලණුවෙන් ඇද ඇද ගහනවා. ලණුව ඔළුවේ බැඳලා තියෙන එක ලෙහන්න දෙන්නේ නැහැ. රෑ දවල් බැඳගෙන ඉන්නේ. ඉතින් ලණු කෑල්ල දිගට එල්ලෙනවා. ඉස්සරහට නැමෙනකොට කෑම කනකොට පිඟානේ පව වැටෙනවා. මහා වදයක්. ඇයි එල්ලෙන ලණුකොට අරන් ගෙල වටේ බැඳගත්තා. දැන් බෙල්ල වටේට මාලයක් වෙනුවට ඇයට තියෙන ලණු පොට. ගමේ මිනිස්සු පස්සේ කාලේ ඇයට නමක් හැදුවා රජ්ජු මාලා කියලා. රජ්ජු මාලා එක දවසක් මේ වද හිංසා ඉවසන්න බැරිම තැන තීරණය කළා ගෙලවැල දාගන්නවා කියලා. ඇයි උදේ පාන්දරම දිය ගේන්න යන ස්වභාවයෙන් කලගෙඩිය අරගෙන තොටුපොළට යනවා. මගදී කලේ පසික විසි කරලා ඒ කැලේට ඇතුළු වුණා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා උදේ පාන්දර සමාධි සෝයට සමවැදිලා සමාධියෙන් අවදි වෙලා මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාව එදා කරුණා නිතට දැක්කේ රජ්ජු මාලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් රජ්ජු මාලාට සිද්ධ වෙන විශේෂත්වය මොකද්ද? රජ්ජු මාලාට සෝවාන් වෙන්න තරම් හේතු සම්පත් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ සුදුසු වෙලාවේ හැඳ පුරවගෙන මේ කැලෑ ප්‍රදේශයට වැඩම කරලා විවේකීව ගහක්මුල වැඩ හිටියා. උදේ කාලේ රජ්ජු මාලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කේ නැහැ. නුදුරු තැනකට ගිහිල්ලා පේන නොපෙනෙන තැනකට ගිහිල්ලා තමන්ගේ හිසේ තිබ්බ ලණුව ලෙහුවා. ගෙදරදි ලෙහුවා නම් ගුටි කන්න තිබුණා. නමුත් දැන් කවුරුවත් පේන්නේ නැහැ. ලණුව ලෙහලා ඒකෙන් හොඳ තොණ්ඩුවක් හැදුවා. ඉතාම පහසුවෙන් හිරවෙන ගැටයක් සහිත තොණ්ඩුවක්. ඇය ලණුව අත්තක ගැට ගහලා තොණ්ඩුව කරට දාගෙන ජීවිතේ නැති කරගන්න හිතලා මේ කැලෑවේ ඉන්න කිනම් හෝ කෙනෙක් මේ වැඩේ දැකලා මම ළඟට දුවගෙන ඇවිල්ලා මගේ මරණය වළක්වයි දෝ කියලා හිතුවා. ඒ කියන්නේ ඒක කාගෙන්වත් වළක්වා ගන්න ඕන නිසා නෙමෙයි. කවුරු හරි මාව මරණයෙන් බේරලා ආයෙත් අර ගෙදරට ගෙනහිල්ලා දුන්නොත් නැවත අර දුක මං විඳින්න වෙනවනේ. ඒ හින්දා මට ඕනි මැරෙන්නමයි බේරගන්න කෙනෙක් පේනතෙක් මානෙක නැති එක හොඳයි. ඒකයි මේ බලන්නේ. ආන් එහෙම වටපිට බලාගෙන බලාගෙන යනකොට ඇය දැක්කා ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බැබලි බැබලි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දෑස අදහ ගන්න බැරුව ගියා. හදවත ප්‍රීතියෙන් පිනා ගියා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ රජ්ජු මාලට කතා කළා. ජීවිතය අහපු මිහිරිම වචනේ. සවන් දෙක අමෘතයෙන් පිරිල ගියා වගේ. රජ්ජු මාලා තොණ්ඩුව බෙල්ලෙන් අයින් කරගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටුණා. රජ්ජු මාලට ආශිර්වාද කරලා අපේ භාග්‍යතුන් වහන්සේ රජ්ජු මාලට ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වුණේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබා ගන්න ඇයට වාසනාව තිබුණා.
රජ්ජුමාලා කවදාවත් නොමිදෙන සීලයක පිහිටියා. රජ්ජුමාලා නැවත සංසාරේ කවර කවුම දාකවත් සතර අපායට නොයන තනිටියක් බවට පත් වුණා. සංසාරේ තමන් කරගත්ත සතර අපායට යන්න තියෙන සියලුම අකුසල් අද භාග්‍යතුන් වහන්සේ ළඟ පුච්චලාලු කරලා දැම්මා. රජ්ජුමාලා කල්පනා කළා, මම ආයේ කවදාවත් මගේ ස්වාමි දීනිය සමග අමනාපයක් ඇති කරගන්නේ නැහැ. ඇය මට මොන තරම් කරදර කළත්, ඇය මට මොන තරම් තාඩන පීඩන කළත් මං වෛරී සිතින් ඇය දිහා කවදාවත්ම බලන්නේ නැහැ. ඇය සම්බන්ධයෙන් ඇය පුදුම මෛත්‍රී සිතක් පිහිටව ගත්තා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා රජ්ජුමාලා කලගෙඩියට පැනුත් අරගෙන ගෙදර යනකොට ගෙදර ගෘහාධිපතිතුමා එළියේ බමුණුතුමා ඇය දැකලා කතා කරලා අහනවා, රජ්ජුමාලා උඹ පැනට ගිහිල්ල වෙනදට වඩා අද වෙලා ගියා. හැබැයි රජ්ජුමාලා උඹේ මූණ වෙනදට වඩා අද හරි ප්‍රසන්නයි, හරි සෞම්‍යයි, හරි පැහැපත්. මුළු ජීවිත කාලෙ පුරාම ප්‍රීති සොම්නසින් ඉපිල ගිය තැනැත්තියක් වගේ දුක වේදනාව දැනිලම නැති කෙනෙක් වගේ උඹේ මුහුණ ඒ තරම්ම ප්‍රසන්නයි. මොකද්ද මේකට හේතුව කියලා රජ්ජුමාලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච හැටි තමන් කරගන්න ගියපුදී තමන්ගේ වෙනසට හේතුව. බ්‍රාහ්මණතුමා වහාම ගෙට ගියා, ලේලියට කතා කළා, නැවත කවදාවත් රජ්ජුමාලට හිංසා කරන්න පීඩා කරන්න එපා, ඔබ ඒකට සුදුසු නැහැ කියලා සඳහන් කළා. එහෙම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කොතනද වැඩ ඉන්නේ කියලා අහලා හොයාගෙන ඉතින්ට ගිහිල්ලා වැඳලා ආරාධනා කළා, ස්වාමීනි ළඟ පාතට වැඩපියකේ අපේ ගෙදරින් දවල්ට දානි ටිකක් වළඳන්න කියලා. ආරාධනාව පිළිඅරගෙන බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. බ්‍රාහ්මණතුමා දානි පූජ කළා. දන් වළඳලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ පාත්‍රය පසෙක තැබුවට පස්සේ බ්‍රාහ්මණයාගේ ලේලියත් පවුලේ අනික් අයත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අද භාග්‍යතුන් වහන්සේ මේ ගෙදර වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා ගමේ තවත් බමුණුවරු සිටුවරු ගොවියන් ඇතුළු තව බොහෝ දෙනා ඒ ගෙදරට ආවා. හැමෝම භාග්‍යතුන් වහන්සේට වැඳගත්තා. ඒ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. රජ්ජුමාලගේ ගෙදර ලේලියගේ යමනාපේ හේතුවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ආදීනවත් දේශනා කළා. පින්නතුනි මේ වෙනකොටත් රජ්ජුමාලා සෝවාන් වෙලා, ලේලියත් සිටුවරයත් ආගිය පිරිසේ බොහෝ දෙනෙකුත් එදා මනාව තිසරණේ පිහිටියා. රජ්ජුමාලත් බ්‍රාහ්මණ ලේලියත් එදාගින් පස්සේ හරි සතුටින් කාලය ගත කළා. අපි දෙන්න අතර පෙර මෙහෙම අමනාපයක් තිබුණද කියන හේතුවක්වත් නැහැ, මතකයක්වත් නෑ වගේ කලක් ජීවත් වෙලා රජ්ජුමාලා මරණයට පත් වෙලා නින්දෙන් පිබිදියා වගේ කෞතිසාවි උප්පත්තිය ලැබුවා. පරිවාර දිව්‍යාංගනාවන් දහසක් ඇයට ඉන්නවා. ඉතාම සුන්දර රූපයක්. මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩින එක අවස්ථාවක නන්දන උයන ළඟින් වඩිනකොට රජ්ජුමාලා දිව්‍යාංගනාව දැක්කා. මහරහතන් වහන්සේ නතර වෙලා දිව්‍යාංගනාවට කතා කරලා දිව්‍ය ආශ්චර්ය රූප ස්වභාව ශාරීරී හැඩය ලැබිලා තියෙන සැප සම්පත් ඉන්න පරිවාර පිරිස
මේ සියලු දෙනාම පිළිබඳව දැකලා හිතලා දිව්‍යාංගනාවකින් අහනවා ඔබ මනුලව ඉන්න කාලේ කවුද මොනවාගේ පින්කම් කරලාද මේ තරම් ආශ්චර්යමත් උනේ කියලා සඳහන් කළා ස්වාමීනි මම ගයා ගමේ බමුණු ගෙදර දාසියක් ජීවිතේ මට එපා වෙලා හිටියේ මං ඒ තරම් දුක් විඳපු කෙනෙක් එක දවසක් ගෙලවැල දාගන්න ගියපු වෙලාවේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මට මුණ ගැහුණා භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසන මං පිළිගත්තා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච නිසා මං තෙරුවන් සරණ ගියා එදා ඉඳලා මම කවදාවත් පන්සිල් උල්ලංඝනය කළේ නැහැ මම හරි සතුටින් ජීවත් වුණේ බොහෝම පින් කරගත්තා මම සුගතිය ඇවිල්ලා ඉපදුණා මේ ආදී කරුණු සිහිපත් කළා ඒ වගේම ඒ සඳහන් කළා ස්වාමීනි මං ගෙල වැල දාගන්න ගිහපු වෙලාවේ කවුරු හරි ඇවිල්ලා මගේ මරණයේ වලකයිද කියලා වටපිට බැලුවා ඒ වටපිට බලන වෙලාවේ මට දකින්න ලැබුණා ෂඩ්වර්ණ රශ්මිය විහිදුවමි ගහක් මුල වැඩ ඉන්න ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් මං කල්පනා කළා මේ කැලේ ඉන්න ශ්‍රේෂ්ඨයෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද මේ කවුද මේ කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 89 ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ මේ දේවල් දකිනකොට මට වැටහුණා මේ කවුරුවත් නෙමෙයි තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ දකින්න එක පරම දුර්ලභ කාරණාවක්. හිමාලයේ රත්තරන් ගුහාවක වසන බිය උපදවන කේසර සිංහරාදී කොහොමද පහසුවෙන් නම් දකින්න හම්බෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි දිඹුල් ගහේ මල් දකින්න පුළුවන්ද? ස්වාමීනි භාගිතුන් වහන්සේ දකින්න එකත් ඒ වගේ අමාරු වැඩක්. පුණ්‍යවන්තයාට මිස අපුණ්‍යවන්තයාට දකින්න නොලැබෙන කෙනෙක් භාගිතුන් වහන්සේ කියලා කියන්නේ. ස්වාමීනි මට භාගිතුන් වහන්සේ දකින්න ලැබීම පරම භාග්‍යයක්. මම භාගිතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා භාගිතුන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙලා පස්සේ කාලේ මෙහාට ආවේ. මේ විදිහට කරුණු කාරණා රාශිය පැහැදිලි කළා. විශේෂයෙන් දිව්‍යාංගනාව සඳහන් කරනවා ස්වාමීනි සසර ඉතාම භයානකයි. මේ සංසාරේ හරිම දුක්ඛදායකයි ස්වාමීනි. ඒ දුක්ඛිත සංසාරේ දුකේ ස්වභාවය මම සෑහෙන්නත් තින්දා ජීවිතේ පීඩාවෙන් පීඩාවට පත් වෙලා මං ජීවත් වුණේ. නමුත් ස්වාමීනි එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මට අනුශාසනා කරන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ මේ ආදි වශයෙන් පැහැදිලි කරලා දීලා මට දුක්ඛ සත්‍ය පිළිබඳව කරුණු දේශනා කළා. යමක් දුකයි නම් ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද? ඒ දුකෙන් මොනවද මිදෙන්න කරන්න ඕනේ? ඒ දුක් සහිත සසරට හේතු වෙන තෘෂ්ණා සංඛ්‍යාත සමුදය සත්‍ය නසන හැටි එතන තෘෂ්ණාව නසන හැටි මට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි ඒ තෘෂ්ණාවෙන් මිදෙන හැටි දුක දේශනා කළා. දුකට හේතුව දේශනා කළා.
ඒ හේතුවේ නැත්නම් ඒ දුකෙන් දුකට හේතුවෙන් මිදෙන හැටි දේශනා කළා. ඒ මිදීමේ ප්‍රතිපත්තිය මාර්ග සත්‍ය දේශනා කළා. මේ ආදි වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මයේ මැනවින් භාග්‍යතුන් වහන්සේගෙන් අසාගෙන මාතිඋතුම් සෝවාන් ආරි මාර්ගඵලයේ පිහිටියා. පින්නතිනේ අපි මුලිනුත් සඳහන් කළා ඒ සෝවාන් ආරි මාර්ගඵලයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. සෝවාන් ඵලයේ මේ තරම් ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරන්නේ මොන හේතුවක් නිසාද? මොකද වර්තමානයේ නම් හුඟක් අයගේ කල්පනාව සෝවාන් වෙනවා කියන එක හරි පහසු වැඩක් කියලා. ඒකේ තරම් ගණන් ගත යුතු තත්ත්වයක් නෙමෙයි වගේ. බොහොම සැහැල්ලුවෙන් හැල්ලුවට කතා කරන්නේ. හැබැයි එහෙම සැහැල්ලු වුණාට හැල්ලු වුණාට සමහරලාට එහෙම කතා කරන අයවත් තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. ලේසිනම් පහසුනම් සුළු දෙයක් නම් ඇයි එතෙන්ට ගියේ නැත්තේ? ඒකත් සැහැල්ලු නෙමෙයි, ඒකේ තරම් ශ්‍රේෂ්ඨ තැන. ඒ ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කළේ කෙනෙක් සෝවාන් වුණාට පස්සේ අනවරාග්‍ර සංසාරයේ නිමක් නැතුව තෙරක් පරක් නැතුව යන්න තියෙන ගමන ආත්ම හතකට නතර කරනවානි, ආත්ම හතකට සීමා කරනවා. එතනින් එහාට යන්නෙම නෑ. හත්වෙනි ආත්මෙන් පස්සේ තව ආත්මයක් නෑ කියන එක නැතේ භවං අට්ඨමං ආදියන්ති. නෑ අටවෙනි ආත්මය. නහි ජාතු ගබ්බ සෙයියං පුනරේති. නැවත ගබකට නොයෙන්ඩයි කටයුතු කරන්න. ආත්ම හතකින් පස්සේ ආය ගැබකට යන්නේ. මේ ආදි වශයෙන් කරුණු කාරණා බොහොම පැහැදිලිව දේශනා කළා. සෝවාන් වහන්සේ ඒ සෝවාන් වෙනවත් එක්කම සංසාරය කරගත් අසීමාන්තික අකුසල් නිසා සතරපායට යන්න විවෘත වෙලා තියෙන මාර්ගයේ සහිත මේ සියල්ලම අහෝසි කරනවා. ඒ වගේම තමයි පින්නතුනි නැවත කවර කවමදාකවත් සතර අපායට හේතු වෙන කර්මයක් කරන්නෙම නැහැ සෝවන් වහන්සේ. නැවත නිරේක උපදින්න මග හදන්නෙත් නැහැ. පෙර සංසාරේ කරගත්ත පව් නිසා නිරේට යන්න තියෙන හේතුව වළක්වගෙනයි තියෙන්නේ. ආත්මහතකින් උපරිමේ සංසාරින් සමුගන්නවා. ඉතින් මේ තරම් උත්තරීතර තැනකට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව නිසා පිහිට නිසා තමන්ට එන්න ලැබුණා කියලා බොහොම සතුටින් සඳහන් කරන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ. ඒ කරුණු කාරණා දැනගෙන අහගෙන මනුස්ස ලෝකෙට වැඩම කරලා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජ්ජුමාලා දිව්‍යාංගනාව මට මුණ ගැහුණා. ඇය භාග්‍යතුන් වහන්සේ ගැන බොහොම ප්‍රීතියෙන් කතා කළා. ඇගේ සසර මග භාග්‍යතුන් වහන්සේ දිනලා දීම පිළිබඳව ඇයට තිබුණේ පුදුම සතුටක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවන් සසර අහිංසකයෙක් කොපමණකට භාග්‍යතුන් වහන්සේ සුගතියට මග කියලා සතර අපායෙන් නිදහස් කරලා සසරින් එතර කළාද? පින්නතුනි මේ උතුම් ධර්ම කාරණාව අපිට කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද? ජීවිතේ කොච්චර දේවල් තීරණය කරන්න අවස්ථාව මේකින් පැහැදිලි කරලා තියෙනවද? මේ කරුණු අපි හැමෝම අපි අපේ ජීවිතවලටත් එකතු කරගන්න. සසර සැරිසරන සත්වයා මොන මොන විදිහේ සාංසාරික අත්දැකීම් වලට මූණ පානවද, මූණ පාණ්ඩ වෙනවද කියන කාරණාව අපි හිතන්න ඕනේ. රජ දුගී වී
දුගි රජ වේ කියන කාරණාව කොයිතරම් නිවැරදිද? කොයිතරම් ධර්මානුකූල දේ ප්‍රකාශය මේ දේවල් ජීවිතයට අරගෙන අද කොයිතරම් උසස් තත්වයක ජීවිතයක් ගත කළ මනුස්ස ලෝකේ පහත් ආත්මික විතරක් නෙමෙයි පින්නතුනේ හෙට දවසේ ඉහෙඬ මැස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. හෙට දවසේ ගොම කුරුමිනියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. හෙට දවසේ ගැඩබිලි පණුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. හේතුව සිල් රැකලා නැති හින්දා. අද බොහෝම උසස් ජීවිතයක් ගත කරන කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවොත් මතකද ගැඩවිලෙක් වෙලා හිටපු කාලේ? මතකද මීහරකෙක් වෙලා හිටපු කාලේ? මතකද ගොනෙක් වෙලා කරත් ඇදපු කාලේ කියලා අපි ඇහුවොත් සමහර වෙලාවට ගුටි කණ්ඩ වෙන්නත් පුළුවන්. නමුත් හැබෑවටම පෙරත් එතන හිටියා. මතු අනාගතේ එහෙම වෙන්නේ නෑ කියලා කියන්න කෙනෙක් කියන්න පුළුවන් කෙනෙක් නෑ. ඒක තමයි සසර ස්වභාවය. ආංගී සාංසාරික ස්වභාවයෙන් අත මිදෙන්න වහ වහ කුසල් රැස් කරගන්න සතර පායෙන් මිදෙන්න සුගතියෙන් සුගතියට යන්න මග බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව අපිට දේශනා කළා. තිසරණයි පන්සිල්ුයි අත්‍යවශ්‍යයි. මේ තිසරණ පන්සිල් තමයි අපි සුගතියට ගෙනියන්නේ. සෝවාන් වහන්සේ ඒකාන්තයෙන් සතර පායෙන් මිදිලා. නමුත් පින්නතුනි පෘථජ්ජන අපි සෝවාන් වුණේ නැත්තම් සතර පායෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමය තමයි තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන එක. භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් ඇති කරගන්න පැහැදීමමත් සත්වයා සුගතියට යොමු කරන බව මහා සමය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. බුද්ධාන්තරීක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අරගෙන මේ ලෝකෙට ආපු අපි මේ බුද්ධාන්තරින් ලද හැකි උපරිම ප්‍රයෝජනය ලැබලා සතර අපායෙන් මිදිලා සංසාරයෙන් එතර වෙලා අමා මහ නිවනින් සැනසෙන්න මේක හොඳ අවස්ථාවක් බවට පත් කරගන්න ඕන කියලා කල්පනා කරන්න. ඔබට රත්නත්‍රි ආශිර්වාදේ ශක්තිය ධෛර්යය භාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි යෙහෙලිනි උදේශිකා සහ ගිහාන් ධනුෂ්ක යන මහත්ම මහත්මීන් විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා වසර 15කට ප්‍රථම මිය පරලෝගිය ශාන්තිලතා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව දෙපාර්ශ්වයේම මිය පරලෝගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්. සෙනුල සහ දිනුල පුතුන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත්. සැප්තැම්බර් 18 වන දින උපන්දිනයේ යෙදෙන දයානන්ද ප්‍රනාන්දු පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්. නෙමීත රුවන් පතිරණ පුතණුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. උදේශිකා සහ ධනුෂ්ක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රාර්ථනා අතර සඳහන් කරලා තියෙනවා. ඒ දෙපළ විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ලැබේවා. උදේශිකා මහත්මියටත් ධනුෂ්ක මහත්මාටත් රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ලැබේවා. ඒ දෙපළ ප්‍රධාන සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න මේ පුණ්‍ය ධර්මයන්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශස්සහා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.